අද වෙළඳපොලේ පාම් පිටි මිල දරාගන්න බැරි විදිහට විලගිලා තියෙනවා. විකිණිය යුතු මිල වෙලා තියෙන 270 280 වගේ කම්පැනි මිල. හැබැයි අද වෙළඳපොලේ මේකේ වක්‍රාකාරයෙන් රිංගලා යනවා. අසුරුම් කරින්ම හරි මොකක් හරි එකක් කියලා මේ පාලන මිලක් තියෙනවා නම් අසුරුම් කරපුවාමත් ඒකට පාලන මිලක් තියෙන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේ ඇත්තටම පාම් පිටි පිළිබඳ අද පිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය කාලේ අපිට අවශ්‍ය කරන මේ රටේ දේශීය සමාගම් දෙකක් තමයි 99% මේ රටට අවශ්‍ය කරන පාම් පිටි නිෂ්පාදනය කරන්නේ. ඒ සමාගම් දෙකේ විශාල ගැටලුවකට මූණ පාන්න සිදු වුණා. තිරුංගු ඇට ගෙන ගන්න අවශ්‍ය කරන මුදල් ඩොලර් ප්‍රමාණය නැතිවීම නිසා. ඒ නිසා තමයි අපි වෙනත් විකල්ප වලට ගිහිල්ලා තිරුංගු පිටි ආනයනය කරන අවස්ථාව රටේ ආනයනය කරවන්න ලබා දුන්නේ. 90%ක් විතර අපි ආනයනය කරේ ඉන්දියාවේ. නමුත් ඉන්දියානු රජයත් තිරුංගු පිටි අපනයනය තහනම් කෙරුවා. දැන් අපි ඩුබායි සහ තුර්කි රාජ්‍යයන් වලින් තමයි ආනයනය කටයුතු සිදු කරන්නේ. ආනයනය කිරීමට යම් කාලයක් ගත වෙනවා. වෙළඳ පොළට තිරුංගු පිටි අඩුවක් සිදු වුණා. ඒ අනුව තමයි විශාල වශයෙන් මිල වැඩිවීමක් සිදු වුණේ. කන්ටේනර් 100ක් විතර දැන්ට වරායට ඇවිල්ලා තියෙනවා. මේ සතියේ ඉඳලා දිගටම තිරුංගු පිටි ලැබෙනවා. පාම් පිටි මිල අඩු කරගන්න කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම රුපියල් 250 සීමාවට සති දෙකක් විතර යද්දී අපිට ගෙන්න ගන්න පුළුවන්.